අයිබෝවන් වෙලාව නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ මම දන්නව අනිවාර්යයෙන්ම ඔබ ලස්සන ජීවත් වෙන ගොඩක් කැමතියි කියලා. ඉතින් වර්තමානයේ වෙද්දි මේ තරුණ පරම්පරාවට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ පොඩි බඩක් කෙනවා. එහෙම නැත්නම් පොඩක් ශරීරය මහත් වෙනවා. ඉතින් මේක ගැටලුවක් තියෙන වෙලාවේ හරිම වෙලාවට අපි හිතුවා මේ පිළිබඳව කතා කරන්න වෛද්‍ය ජානක වන්නකු මහත්මයාත් එක්ක. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමන්ව අපි වැඩසටහනට පිළිගන්නවා. ඉතින් වෛද්‍යතුමනි අපේ නාලිකාවට ඔබතුමන් අලුත්. ඒක නිසා අපි අපේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමන්ව අඳුන්වලා දෙමු. බොහෝ දෙනෙක් දන්නවා. අපි කමන්නේ අඳුන්වලා දෙමු. මම වෛද්‍ය ජානක වන්නකු. දැන්ට සේවිකාන්නේ රත්නපුර ශික්ෂණ රෝහලේ. මාව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ ගෲප් දෙකක් තියෙනවා, ෆේස්බුක් ගෲප් දෙකක් තියෙනවා, යූටියුබ් චැනල් එකක් තියෙනවා. අපි වන්නකු මෙතඩ් කියලා ලෙහෙසියෙන් බඩ අඩු කරගන්න, එහෙම නැත්නම් දියවැඩියාව සමනය කරගන්න සහ ඒ ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් ආහාර සහ ලයිෆ් ස්ටයිල් ජීවන රටාව පිළිබඳව අපි යම් මතවාදයක් ඔබ වෙත අරන් එනවා. ඒක ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රතිඵල ගත්ත අය ගොඩක් ඉන්නවා. අපිට ෆලෝවර්ස් 104කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ හරහා තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ, ඔබව හමු වෙන්න මේ නාලිකාව හරහා එන්න කියලා. වෛද්‍යතුමනි, මේ බඩ පිළිබඳව කතා කරද්දී ගොඩක් අයට ගැටලු තියෙනවානේ. මේ පොඩි බඩක් එනවා. ඇත්තටම ඇයි මෙහෙම පොඩි බඩක් එන්නේ? මේ තරුණ පරම්පරාවට මොකද මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? මේ පුංචි බඩ කියන එක අපේ දකුණු ආසියාවේ කට්ටියට පුරුදු දෙයක්. පුරුදු නෙමෙයි, අපේ ජානවලින්ම ඇවිල්ලා තියෙනවා. අපේ අතපය කෙට්ටුයි, අපේ මාංශපේශි පුංචි. ඒ මදිවට අර පුවක් ගහේ මීය බැඳ වගේ පුංචි බඩක් හැදෙන්න පටන් ගන්නවා අවුරුදු 25 විතර පැනනට පස්සේ. මේකට ප්‍රධානම හේතු එකක් තමයි අපේ ජානමය හේතු. ඒක අපිට ජාන වෙනස් කරන්න බෑ. ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් තමයි අපේ ආහාර සහ ජීවන රටාව. මේකෙනුත් වැඩියම වැදගත් වෙන්නේ ඕගොල්ලන්ගේ ආහාර රටාව. එතකොට ව්‍යායාම මදකමටත් වඩා එතකොට ආහාර රටාවේදී වැදගත්ම කොටස තමයි ඕගොල්ලෝ ගන්න ආහාරවලින් කාබෝහයිඩ්‍රේට් කොච්චර ප්‍රමාණයක්, සීනි, පාම් පිටි සහ බත් ඔන්නේ ಜಾති තුනෙන් කොච්චරක් ඕගොල්ලෝ ආහාර ගන්නවද සහ දවස පුරාම කොච්චර වෙලාවක් ආහාර ගන්නවද, ආහාර වේල් කීයක් ගන්නවද, ටී කීයක් බොනවද, ඊගාට කොකා කෝලා කීයක් බොනවද, ඊට පස්සේ පැණි බීම ಜಾති කොච්චරක් බොනවද, ඔන්නෝ උඩ තමයි ඊගාට කොත්තු, රයිස් ඔය වගේ කොච්චරක් ආහාර, ඒ කියන්නේ ජංක් ෆුඩ්, කියන කඩචෝරු වගේ ආහාර කොච්චරක් ගන්නවද කියන එක උඩ තමයි ඕගොල්ලන්ගේ බඩ එන්න පටන් ගන්නෙ. මෙතනදී පෙනුම ගැන තමයි අපි අවුරුදු 25 දී 30 දී මුලින් පටන් ගන්නකොට. හැබැයි මේක තව විශාල රෝග සමුදායක පෙරගමන් කරුවේ. හුන් පුංචි බඩක් තියෙන ගොඩ දෙනෙකුට දැන් තියෙනවා ෆැටි ලිවර්, නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් තියෙනවා. එතකොට අක්මාවි තෙල් කියන එක. ඊට පස්සේ එතනින් පස්සේ දියවැඩියාව සැදීවේ හැදෙන්න තියෙන අමෘතාවය වැඩි වෙනවා. ගෑනු ළමයින්ට නම් මොනවාද පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම්, පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස්, ඒ කියන්නේ දරුපල මදසරුභාවය සහිත දරුපල පමාවීමේ අවදානම ඇති රෝගයක් වැළඳෙන්න ඉඩ තියෙනවා. මේ ඔක්කොම එකම රෝග සමුදායක ලක්ෂණ. ඉතින් මේ හැම එකටම මූල බීජය තමයි ඔගොල්ලෝ ආහාරයට ගන්න සීනි, පාම් පිටි සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර. දැන් ඔබ ගන්න ආහාරවලින් ඔබ වැඩියෙන්ම කැමති ආහාරය මොකක්ද කියලා ඇහුවොතින් ලැබෙන්න තියෙන හොඳම උත්තරේ තමයි සීනි, පාම් පිටි දෙක කොහොම හරි අනලිවර්ලා හදපු පැණි රස කෑමක් තමයි ඔබ වැඩියෙන්ම කන්න කැමති. එහෙම නෙමෙයිද? ඔබ මහල බලන්න. ඉතින් මේ ආහාරය අපි නිතර නිතර ගන්න කැමති. ඒ ආහාරයෙන් හින්දා තමයි ඔබේ ශරීරයේ අවලක්ෂණ වෙන්නේ සහ ලෙඩ රෝග ගොඩකට මුල පුරන්නේ. ඉතින් වෛද්‍යතුමන් එහෙම කිව්වට බොහෝ දෙනෙක් ජීවිතේදී කැම විදිහට ගන්න ලොකු බත් පිඟානක්. ඉතින් මේ බත් එක්ක ජීවත් වෙන අපි කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් අඩු කරන්නේ? හොඳයි. කාබෝහයිඩ්‍රේට් මේ රෝග බඩගිඩියේ ඉන්න ප්‍රධාන හේතුව තමයි අපි ගන්න ගොඩක් වැඩියෙන් ගන්න බත්. එතකොට බත් සහ වෙනත් කාබෝහයිඩ්‍රේට් අධික ආහාර කියන්නේ බත්, කොස්, දෙල්, අල, බතල, කඩල, කවපි, මුං ඇට, ඊට පස්සේ කැරට්, බීට්, වට, කාලු කෙසෙල්, අඹ, අන්නාසි, ගස්ලබු කෙසෙල්, කොමුළු, ඔය ටිකම පාඩම් කරගෙන ඉන්නේ. හරි. ඉතින් මේ ටික පුළුවන් තරම් පිඟානෙන් අයින් කරන්න බෑනේ. පුළුවන් නම් එහෙම පිටින්ම අයින් කරන්න බෑ. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක්වත් අපිට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. බත් ඇටයක්වත් නැතුවට අපිට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ෆැට් සහ ප්‍රෝටීන්, කියන්නේ මේදය සහ මේ මාංශ ජනක ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් අපේ නිරෝගීතාවයට වැඩියෙන් වැදගත් වෙන්නේ මේදය සහ ප්‍රෝටීන් බහුල ආහාර. අපිට ලංකාවේදී මේ කොටස් දෙකම තියෙන ආහාර වලින් වැඩියෙන්ම තියෙන්නේ හොඳටම අපිට ගන්න පුළුවන් පොල් සම්බෝල, බිත්තර, මීකිරි, මාළු, මස්. ඉතින් මාළු මස් දෙක අපි දන්නවා. නමුත් අපිට අමතක වෙලා තිබිච්ච ආහාර දෙකක් තමයි
පොල් සම්බෝල සහ මීකිරි. ඉතින් පොල් සම්බෝල සහ මීකිරි ඔයගලන්ට දැන් වෙජිටේරියන් කෙනෙකුට වුණත් පොල් සම්බෝල මීකිරි සහ බිත්තර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ලේසියෙන් කෙට්ටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔය හයිෆයි ෆෑඩ් ඩයට් වලට යන්නේ නැතුව අපේ කාලාන්තරයක් සිස්සේ අපි ගත්ත ආහාර ගෙදර උයන කෑම වලින් අපිට බර අඩු කරගන්න පුළුවන්, බඩගිඩිය නැති කරගන්න පුළුවන්. මෙන්න මේ ආහාර වර්ග තුනට ඕගොල්ලන්ගේ පිඟානේ භාගයකට වඩා වැඩියෙන් ඉඩක් දුන්නොත්, ඒ කියන්නේ පිඟානෙන් පහෙන් තුනකට වඩා වැඩියක් වැඩි ඉඩක් පොල් සම්බෝල බිත්තර මීගිරි මාළු මස් වලට දෙන්න ඕනේ. ඒතකොට පහෙන් එකක් තමයි කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර, තව පහෙන් එකක් කොළපාට එළවලු තියෙන කොළපාට එළවලු වලට වෙන් කරා නම් ලේසියෙන්ම ඕගොල්ලන්ගේ බඩගිඩිය බැහැල යනවා. වෛද්‍යතුමනි, දැන් මට ආපු ගැටලුවක් තමයි මේ ඔබතුමා ප්‍රකාශ කරපු ආහාර පහෙන් මේ සුවිශේෂී ආහාරයක් තිබ්බ පොල් සම්බෝල. අපි පොඩ්ඩක් මේ පොල් සම්බෝල විශේෂ වෙන හේතුව කියමු. පොල් සම්බෝල විශේෂ වෙන හේතුව තමයි අපි ලංකාවේ ගොඩක් අය අපි අවුරුදු 10 ගණන් තිස්සේ පොල් ආහාරයට ගත්ත ජනතාවක් අපේ රටේ ඉන්නේ. අපේ රට දූපතක්, දූපත වටේටම පොල් තියෙනවා. ඉතින් ඒක සංස්කෘතිකමය වශයෙන් වැදගත්. අපි කොච්චර කිව්වත් අපේ 2500 සංස්කෘතිය හිඳ තමයි මේ ඔක්කොම ප්‍රශ්න කිව්වට සංස්කෘතියෙන් තොරව අපිට හිතන්න පතන්න බෑ. මේකට හොඳම උදාහරණේ තමයි දැන් අපි ලංකාවෙන් එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වල කී අයත් තවමත් කන්න කැමති පොල් සම්බෝල. අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි කාපු බීපු දේවල් වලට තමයි අපේ දිව නැවෙන්නේ. අපේ පිංගා කොහේ ගියත් අපි බෙදාගන්න කැමති වෙන්නේ අපේ තාත්තලා අම්මලා අපිට පුංචි කාලේ හදලා දීපු කෑම බීම. ඒක තමයි අපේ රටේ සංස්කෘතිය කියන්නේ. ඉතින් පොල් සම්බෝල දැන් අපිට අනිත් එක තමයි මේ පොල් සම්බෝල බිත්තර මිගිරි මාළු මස් ඕනි තරම් කන්න පුළුවන්. දැන් කාබෝහයිඩ්‍රේට් අඩු කරලා මේ ඕනි තරම් බඩ පිරෙන්න කන්න පුළුවන්. මේ මේකේ විශේෂත්වය තමයි එකක් පොල් සම්බෝල ලාභයි. මේක විශේෂත්වය අනිත් එක ඒකට අපිට ශරීරයට හිතකර මේද අම්ල තියෙනවා. ඒ අනිත් එක තමයි වැදගත්කම පොල් සම්බෝල කාපුවම ගොඩක් වෙලා යනකල් බඩගිනි වෙන්නේ නැහැ. අනිත් එක පොල් සම්බෝල එක එක නොයෙකුත් ආකාරවලට ක්‍රම 10ක් 15ක් විතර තියෙනවා හදාගන්න පුළුවන් ක්‍රම. ඒ වගේම වාගේ අම්මට කියන ලේසියෙන් කියන්න පුළුවන් අම්මේ මට පොල් සම්බෝලයක් හදලා දෙන්න කියලා. ඒ වගේම ඕනිම හෝටලයක පොල් සම්බෝල හොයාගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මේ මෙන්න මේ වගේ හේතු හින්දා පොල් සම්බෝල මම නම් කියන්නේ අපිට දෙයියු දුන්න දායාදයක් කියලා. වෛද්‍යතුමනි, දැන් ඒ විදිහට අපි කතා බහ කරගෙන යනකොට මේ සමාජයේ තවත් තියෙන දෙයක් තමයි දැන් ගොඩක් අය දැන් ওই ටික ඔක්කොම එහෙම විදිහටම කාලා හවසට හොඳට මද්යසාර මොන හරි පානය කරලා එහෙම ගෙදර එන්න පුළුවන්. මේ මද්යසාරවල කොහොමද බලපෑම් මේ ශරීරයට? මද්යසාර තමයි ඕගොල්ලන්ට ගන්න පුළුවන් නරකම ආහාර වර්ගය. ඒ කියන්නේ මත්සාරත් කාබෝහයිඩ්‍රේටයක්. මේක කෙලින්ම ඔයගොල්ලන්ගේ අක්මාවට බලපානවා. ඉතින් දැන් මේ කිව්වහම සමහර වනා පොඩ්ඩක් ගත්තාම හાર્ට් එකට හොඳයි නේද කියලා මම නම් කියන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ මද්යසාර ගන්නවා නම් පොඩ්ඩක් ගන්න එපා. වයින්, බියර් වගේ නිකන් පොඩ්ඩක් ඇල්කොහොල් තියෙන ඒවා ගන්න එපා. හොඳ හાર્ඩ් ලිකර් ගන්න. කසිප්පු හරි, විස්කි හරි, බ්‍රැන්ඩි හරි, ගල් හරි, පොල් හරි මොනවා හරි ගන්න එකක් හොඳට ගන්න. පොඩ්ඩක් ගන්න එපා. කෙලින්ම බෝතල් භාගයක්ම ගන්න. හැමදාම දවසටම හැමදාම භාගෙ ගානේ හાર્ඩ් ලිකර් එක මාසයක් එක දිගටම බොන්න. ඒ මාසෙ ඉවර වෙනකොට ඔයගලන්ට තේරෙයි මේක හොඳයිද නරකයිද කියලා. ඊට පස්සේ වාම තීරණය කරන්න දිගටම මම මේක කරගෙන යනවද නැත්නම් මම නවත්තනවා කියලා. ඒ ඇරෙන්න මම මද්යසාර ගැන කතා කරන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් වෛද්‍යතුමනි, ඒ විදිහට මේ මද්යසාර පිළිබඳව කතා කරද්දී ඔබට හිතන්න දෙයක් එකතු කරා. මේ අපිට කොහොමද මේ නිින්ද බොහෝ වෙලාවට අපි දකින්නේ සහ මේ සමාජ මාධ්‍ය හෝ වේවා මේ ඉලෙක්ට්‍රික් අයිටම් එක නිින්දට බොහෝ දෙනෙක් අඩු තැනක් තමයි දීලා තියෙන්නේ. මේවත් එක්කත් අපේ ශරීර සෞඛ්‍යයට කොයි වගේ බලපෑමක්ද එකතු වෙන්නේ? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. ආහාර වලටත් වඩා නිින්ද තදින්ම අපේ මේ ශරීර සෞඛ්‍යයට බලපානවා. මයිගාවට එන ප්‍රතිකාර වලට එන ගොඩක් දෙනෙක් කිලෝ 100ට වඩා බර වැඩි නම් ඒ හැමෝම වගේ නිදාගන්නේ රෑ 12 පහ වෙලා. හුඟක් වෙලාවට උදේ 3ට 4ට තමයි නිදාගන්නේ. දැන් Facebook එකේ ගිහිල්ලා ඉහළ පහළ අපි scroll up and down කරනකොට සමහර post හම්බ වෙනවා. උදේ 3යි වෙලාව තාම කවුද ඇහැරලා ඉන්නේ කියලා වගේ post හම්බ වෙනවා. ඉතින් ඒ දැන් අපේ තරුණ පරම්පරාව ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්ටර්නෙට් වලට ඇඩික්ට් වෙලා ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට ඒක ඕෆ් කරගන්න බෑ. වෙන එකක් තියා මමත් ඇඩික්ට් වෙලා ඉන්නේ. රයිට්. ඉතින් මතක තියාගන්න ඕගොල්ලන්ට බඩ අඩු කරගන්න ඕන නම් නිරෝගීව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන රෑ 10ට කලින් නිදාගන්න මතක තියාන්න. රෑට අඩුම ගානේ පැය 7ක්වත් නිදාගන්න ඕනි. මේකේ වැදගත්කම තරුණ පරම්පරාවට ඕගොල්ලෝ දැන් මේ රෑ නිින්ද පරක් වුණාම 10 පහ වෙලා නිදාගන්නකොට වෙන්නේ ඕගොල්ලන්ගේ තාරුණ්‍ය තියාගන්න
ග්‍රෝත් හෝමෝන් කියන එක මේක හැමෝටම අදාළයි. ඒ ග්‍රෝත් හෝමෝන් කියන හෝමෝනේ පහුවෙන්දට ශ්‍රාවේ වෙන්නේ නැහැ. ඒතකොට එහෙම වුණාම ඔයගොල්ලන්ගේ තාරුණ්‍ය ඇඟේ ශක්තිය මාංශපේශි ඔක්කොම දුර්වල වෙලා යනවා. ඊට පස්සේ ටෙස්ටොස්ටරෝන් සහ ඊස්ට්‍රජන් කියන හෝමෝනේ ශ්‍රාවේ වෙන එකත් අඩු වෙනවා. ඒතකොට ගෑනු ළමයි ලස්සන වෙන්නේවත් පිරිමි ළමයි කඩවසම් වෙන එකත් නැති වෙලා යනවා. ඊගාට මේගොල්ලන්ගේ ලිංගික ශක්තිය අඩු වෙනවා. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. අපි හැමෝම අඩුවෙන් නිදාගන්නේ. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එක සෞඛ්‍ය සත පහක්වත් වියදම් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ගේ සෞඛ්‍ය හොඳ මට්ටමට ගන්න පුළුවන් කරන්න පුළුවන් එක පියවරක් තමයි රෑ 10ට කලින් නිදාගන්න එකත් උදේ 5ට කලින් අවදි වෙන්නේ නැතුව. ඒ කියන්නේ අඩුම ගානේ පැය 7ක්වත් රෑ නිදාගන්න එක. මේක උදේ රෑ 12ට නිදාගෙන උදේ 6ට නැගිටලා මේ ප්‍රතිඵල ගන්න බෑ. 10ට ඒ කියන්නේ රෑ මධ්‍යහනේ අපි නිදාගෙන ඉන්න ඕනේ. රෑ තියෙන්නේ නිදා ගන්න, දවල් තියෙන්නේ වැඩ කරන්න. ඒතකොට ඔයගොල්ලන් කරන්න තියෙන දේක් උදේ 5ට නැගිටලා එළි වෙනකල් කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ සෞඛ්‍යයට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි 4ට 5ට කලින් නැගිටින එකත් එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. මේකට කියන්නේ සර්කේඩියන් රිද්ම් කියලා. අපේ ශරීරය ඇතුලේ පැය 24 ඇතුළත කැරකෙන හෝමෝන චක්‍ර තියෙනවා. මේ හෝමෝන චක්‍ර වලින් තමයි අපේ සියලුම ශාරීරික ක්‍රියාවන් යාමනය කරන්නේ. අපේ සියලුම දේවල් තීරණය කරන්නේ අපිට ඇති වෙන බඩගින්න, අපිට දියවැඩියාව හැදෙනවද, අපි මහත් වෙනවද, මේ සියල්ල මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය මත තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ හෝමෝන ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙන්න අපි හොඳට නිදා ගන්න ඕනේ. අපේ නිින්ද අවුල් වුණොත් මේ සියලුම හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. එහෙම නැත්නම් අවුල් වෙනවා, වියවුල් වෙන්නත් පුළුවන්. ඉතින් නිරෝගීකමට නිින්ද ඊටාම වැදගත්. ඔව්. වෛද්‍යතුමනි දැන් බලා ඉන්න කට්ටිය කියන්න පුළුවන් මම හොඳට කනවා, හැබැයි මම ජිම් එකට යනවා, මම එක්සර්සයිස් කරනවා, මම දුවන්නේ නැහැ. මේ එහෙම අවුලක් නැද්ද? ඒ කියන්නේ හොඳට කාලා ජිම් ගියාට එහෙම ප්‍රශ්නයක් නැද්ද? හොඳට කාලා ජිම් යන්න බෑ. හොඳට කාලා ජිම් යන කාගෙවත් බර අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය බර සහ ව්‍යායාම අතර සම්බන්ධයක් නැහැ. නමුත් ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එක නම් කියන්නේ මිනිසුන් කට්ටියව මේ ක්ලයන්ට්ස්ලාව ජිම් එකට ගෙන්න ගන්න තියෙන හොඳම හැම තමයි ව්‍යායාම කරලා බර අඩු කරගන්න. එහෙම නැත්නම් සමහර අය කියනවා මම හොඳට එක්සර්සයිස් කරන්නේ මට හොඳට බොන්න ඕනේ හින්දා කියලා. සමහර අය කියනවා මම අයිස්ක්‍රීම් කන්න ඕනේ හින්දා එක්සර්සයිස් කරනවා කියලා. නමුත් ව්‍යායාම කියන්නේ එකක්, බර අඩු වෙන එක සහ හෙල්ත් එක කියන එකක්. ව්‍යායාම කරන උනේ බර අඩු කරගන්නේ. ව්‍යායාම කරන එකේ වැදගත්කම තියෙන්නේ ඔයගොල්ලන්ගේ මාංශ පේශි වල වර්ධනයට, ඊට පස්සේ හෘදේ වස්තුවට පෙනහළු වල ක්‍රියාකාරීත්වය හොඳට තියාගන්න, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ ඉරියව් නිවැරදි වෙන්න, ඇඟේ ශක්තිය වර්ධනය වෙන්න, ඔයගොල්ලන්ගේ ෆන්ක්ෂනල් කැපැසිටි කියන්නේ වයසට යනකල් හොඳට ක්‍රියා ශාරීරික ක්‍රියාකාරීත්වයන් හොඳින් තියාගන්න, මෙන්න මේ වගේ දේවල් වල තමයි ව්‍යායාම අවශ්‍ය වෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට ව්‍යායාම කළා ඇඟේ බර අඩු කරගන්න පුළුවන් කියලා හිතනනම් ඒක බොරුවක්. එහෙමනම් අඩුම ගානේ දවසකට පැය 4ක්වත් ව්‍යායාම කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නනම් එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යතුමනි අපි ව්‍යායාම පිළිබඳව කතා බහ කරනකොට ව්‍යායාම කිරීමේදී මේ වේට් ලිෆ්ටින්, එහෙම නැත්නම් බර ඉසිලීම සහ අපිට කියනවා කාඩියෝ කියලා කොටස් දෙකක් තියෙනවා. මේ දෙකෙන් සාමාන්‍යයෙන් අපේ ශරීරයට හොඳ මොකක්ද? මේ දෙකම හොඳයි. නිකන් ඉන්නවට වඩා ඕනම එකක් හොඳයි. නමුත් අපිට මුළු සතියේටම එක්සර්සයිස් කරන්න තියෙන විනාඩි 20යි නම් මේ විනාඩි 20 පයින් ඇවිදිනවට වඩා මේ විනාඩි 20 ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිස් කරන එක, එහෙම නැත්නම් වේට් ලිෆ්ටින් කරන එක, එහෙම නැත්නම් පුෂ්අප්ස්, ඩිප්ස්, ස්කොට්ස්, පුල්අප්ස් ඒ වගේ මොනවා හෝ විදිහක ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එකක් කරන එක වඩා වැදගත්. ඔයගලන්ට දවසකට සතියකට පැය දෙකක් තියෙනවා නම් එක්සර්සයිස් කරන්න, ඒ පැය දෙකත් මම නම් යෝජනා කරන්නේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න කියලා. පැය දෙකකට වඩා එහා තියෙනවා නම් ඇවිදින එකයි බයිසිකල් පදින එකයි කාඩියෝ එක්සයිස් කරාට කමක් නැහැ. බඩට එක්සයිස් කරන එකයි ඒ වගේ දේවල් ඇඩ් කරාට කමක් නැහැ. නමුත් බේස් එක තමයි ස්ට්‍රෙන්ත් එක. දැන් ෆිට්නස් වල කැලරි ගොඩක් තියෙනවා. ස්ට්‍රෙන්ත් එක තියෙනවා, ඔයගොල්ලන්ගේ බැලන්ස් එක තියෙනවා, ඇජිලිටි තියෙනවා, කොණ්ඩරි ගහන්න පුළුවන් එක, ඒ වගේ නොයෙකුත් ඒරියාස් ගොඩක් තියෙනවා. නමුත් මේ හැම එකේම වඩාම වැදගත් කොටස තමයි ශක්තිය කියන එක, ස්ට්‍රෙන්ත් එක. ස්ට්‍රෙන්ත් එක නැතුව එන්ඩියුරන්ස් තිබිල් තේරුමක් නැහැ. ඒ නිසා ඔබේ කාලය සීමිත නම්, කියන්නේ අපි කියන්නේ දවසකට පැය දෙකකට වඩා අඩු කාලයක් නම් ඔබ ව්‍යායාම කරන්නේ, ඒ ව්‍යායාම වලින් වැඩි කොටසක් ඔබ වියදම් කරන්න ඕනි ශක්ති වර්ධක ව්‍යායාම වලට. මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගෙන කියලා තියෙනවා. සතියකට දෙපාරක්වත් අඩුම ගානේ ශක්ති වර්ධක ව්‍යායාම කරන්න කියලා. ශක්ති වර්ධක ව්‍යායාම අපිට කරන්න පුළුවන් නම් එන්ඩියුරන්ස් පාර්ට් එක, එහෙම නැත්නම් කාඩියෝ එක්සර්සයිසස් කරන එක අපිට එදිනදා ජීවිතයේ වැඩවලින් ගොඩක් දුරට කවර වෙනවා. ඒ නිසා ඒ ගැන එච්චර කලබල වෙන්න එපා.
වෛද්‍යතුමනි ඒ විදිහට කතා බහ කරගෙන යනකොට ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු ටිකක් බය කරාම තමයි ඕනිම දෙයකට අහපි එක කරන්න ඕනි බය වෙනාම තමයි මේ දේවල් කරන්න නැඹුරු වෙන්නේ කියනකො වෛද්‍යතුමනි මේ අපි පුංචි බඩත් එක්ක එන්න පුළුවන් අතුරු ආබාධ එහෙම නැත්නම් අනිත් රෝග මොනවද කියලා අපි මුලදීම පටන් ගන්නකොට කිව්වා පුංචි බඩක් එනවා කියන්නේ ඒක පුංචි නෑ ඒක ලොකු සුනාමියක పూర్ව ලක්ෂණයක් එතකොට මේකත් එක්ක ඔයගලන්ට ඉදිරියේදී හෘද ආබාධ වැළඳීමේ නැඹුරුතාවය වැඩි වෙන්න පුළුවන් ඔයගලන්ට ෆැටි ලිවර් වගේ ඉන්න පුළුවන් ෆැටි ලිවර් එහාට ඩිවලොප් වුණොත් සිරෝසිස් එන්න පුළුවන් ඊට පස්සේ දියවැඩියා වැළඳීමේ නැඹුරුතාවය වැඩි පොලිසිස්ටික් ඕවරෙන් ඩිසීස් හැදෙන්න පුළුවන් ඊට පස්සේ පිළිකා වලට පවා වැළඳීමේ නැඹුරුතාවය එන්නේ එන්න වැඩි වෙනවා ඔයගොල්ලෝ ස්තුල වාගලංග ශාරීරියේ බර සහ බඩ එන්න එන්න වැඩි වෙනවත් එක්ක. ඉතින් මේක බය කිරීමක් නෙමෙයි. මෙතෙන්දි වෙන්නේ බය නෙමෙයි. මේක ඕගොල්ලෝ සිද්ධ මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක්. නමුත් අපිට මේක වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වළක්වා ගන්න ක්‍රමයේ තමයි අපි කියන්නේ කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න. මස් මාළු බිත්තර පොල් සම්බෝල මිකි වගේ ෆැට් ඇන් ප්‍රෝටීන් තියෙන ආහාර වැඩි කරන්න. රෑ 10ට කලින් නිදා ගන්න. සැරින් සැරේ කන එක නවත්තලා ආහාර වේල් දෙකක් හෝ තුනක් පමණක් ගන්න. රෑ රාත්‍රී ආහාර වේල විලාසන ගන්න හතර කලින් ගන්න උදේ ආහාරෙල පොඩ්ඩක් පරක්ව 9:10 වෙලා ගන්න පුළුවන් නම් උදේ නොකා දවල්ට රැටයි විතරක්. يعني දවල් 12ට එක වේලකුයි රාත්‍රී 6ට 4 අතර එක වේලකුයි වේල් දෙකක් විතරක් ගන්න. මේ ටික කරන්න පුළුවන් නම් ඕගලන්ට මේ භයානක ලෙඩ රෝග වලට බය නොවී ඉන්න පුළුවන්. ඒ කියන්නේ කලබල හිත කලබල කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් ඉතින් වෛද්‍යතුමනි බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි සමාජයේ බොහෝ වෙලාවට ස්ථූල පුද්ගලයන් ඉන්නකොට හිටි හැටියම මිය යනවා. ඒ කියන්නේ අපි අහුවට පස්සේ අපිට දැනගන්න ලැබෙන්නේ එක හાર્ට් ඇටැක්යක් එහෙම නැත්නම් හිසේ නහරයක් පුපුරලා කියලා. ඉතින් මේ වගේ තත්ත්වයන් කලින් කිසිම పూర్ව ලක්ෂණයක් නැතුව ඔයගලන්ට එන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේයි කලින් పూర్ව ලක්ෂණයක් එන්නේ නැත්තේ නෑ. ගොඩක් වෙලාවට මේ දැන් ওই විදිහට මිය යන අයගේ එකක් තමයි ඒගොල්ලෝ දුම්පානය කරනවා. ඊගාවට මත්පැන් පානය කරනවා. ඊගාවට ඒගොල්ලෝ ටිකක් මහතයි. ඊගාවට ඒගොල්ලෝ රෑ නිදි මරනවා. ඊගාවට ඒගොල්ලන්ගේ ව්‍යායාම අඩු මදකම තියෙනවා. ওই වගේ රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා. රෝග ලක්ෂණ නෙමෙයි ඒගොල්ලන්ගේ ජීවන රටාවේ සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. නිරෝගී ජීවන රටාවක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් නෙමෙයි මේ ගොඩදෙනේ ගිනියන්නේ. නමුත් ඒගොල්ලන්ගේ තරුණකම නිසා අවුරුදු 50කට 60කට කලින් නම් තාම ශක්තිමත් නිසා ඒගොල්ලෝ කෙලින් ඉන්නවා. ඉතින් නමුත් අර මේක හරියට ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගන්නවා වගේ. අපි ක්‍රෙඩිට් කාඩ් එක දාලා අපිට ඕනිතරම් සල්ලි ගන්න පුළුවන්. අපිට කන්න බොන්න නටන්න dance කරන්න පුළුවන්. හැබැයි එක වෙලාවක් එනවා රෙඩ් බිල් එකක් එනවා. ඒ වෙලාවේදී අපිට ආපහු ගිහිල්ලා එකපාරට එක සතියකින් මේ ඔක්කොම පිහදා දාන්න බෑ. ඒකින්ද හොඳම වැඩේ තමයි ඔයගොල්ලෝ අර තරුණ කාලේ ඉඳලා අවුරුදු 20දී 25දී ඉඳලාම හොඳ සෞඛ්‍ය පුරුදු හදා ගන්න ඕනේ. එහෙම නැතුව අවුරුදු ගාණක් එක දිගට ගිහිල්ලා ඉවරලා මේ මාසෙක ඩයට් ප්ලෑන් එකකින් ඔක්කොම පිහදා දාන්න එහෙම නම් පැය 24ම පිස්සු නටල ඉවරලා හවසට ජිම් එකට ගිහිල්ලා එක පැයකින් මේ ඔක්කොම පිහදා දාන්න එහෙම පුළුවන් කමක් නැහැ. ඔයගොල්ලෝ නිවැරදි ආහාර ගන්න ඕනි, නියමිලා නිදා ගන්න ඕනි, රැයට පැය 7ක් නිදා ගන්න ඕනි, වතුර ලීටර් 2ක්වත් දවසට බොන්න ඕනි, කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න ඕනි, මස් මාළු බිත්තර පොල් සම්බෝල මිකි වැඩියෙන් ගන්න ඕනි. මේ ඊට එකත් එකතුව තමයි ව්‍යායාම කරන්න ඕනි. එහෙම නැත්නම් වෙන ඩයට් ප්ලෑන් එකකට යනවා නම් යන්න ඕනි. මේ එක කෙටි උත්තර නෑ. මේ වගේ මේ මේ සංකීර්ණ මේ මේ කම්ප්ලෙක්ස් ප්‍රශ්න වලට සංකීර්ණ ප්‍රශ්න වලට කෙටි උත්තර හොයන්න එපා. කෙටි උත්තර නෑ. ඉතින් රෙඩ් බිල් එකේ ඉන්න කලින් හිතලා බලන්න. ඉතින් අද දවසේදී මේ වැදගත් කාරණාවන් අපිත් සමග බෙදා හදාගෙන පිළිබඳව චානක වන්නකු වෛද්‍යතුමනි ඔබතුමන්ට බෙහෙණි සුතිය ආයුබෝවන් කියලා අද දවසේදී හෙටසටහනින් සමු දෙනවා. ඉතින් අද දවසේදී අපි කතා බහ කළේ ඔබගේ පුංචි බඩ පිළිබඳව. ඉතින් කවුරුත් කැමතිනේ ටිකක් ලස්සනට ජීවත් වෙන්න. කවුද කැමති ලස්සනට ජීවත් වෙන්න? අනික් අයගේ ආකර්ෂණයත් ඔබට නැති වේ. ඔබ ගොඩක් ස්ථූල පුද්ගලයෙක් නම් බොහෝ විට ඔබව සමාජයේ සමච්චලයටත් ලක් වෙන මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා අද දවසේදී මම හිතන්නේ මේ වැඩසටහන බොහොම වැදගත් වෙයි. වෛද්‍යතුමන් කියපු දේවල් පිළිබඳව හිතන්නේ ඒ දේවල් ඔබගේ ජීවිතයට ලං කරගන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම තමයි අද දවසේදී අපි මේ වැඩසටහන ඉදිරිපත් කළේ කඩවත ඉන්ද්‍රා හෝටල් පරිශ්‍රයේ ඉඳලා. ඔබට පුළුවන් ඔබගේ සියලුම උත්සව අවශ්‍යතාවන් සඳහා ඉන්ද්‍රා හෝටලේ තෝරගන්න බොහොම ලස්සන පරිසරයක තියෙන ස්ථානයක් නිසා. ඉතින් ඔබ වේලාව නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න වේලාව YouTube නාලිකාව ඔබට පුළුවන් subscribe කරන්න, bell icon එක click කරන්න, මේ වගේ වටිනා වීඩියෝ දාපු සැනේ නරඹන්නට. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට නිරෝගිමත් අනාගතයක් හොවන්නට.